නුගසවනේ ඊළඟ විශේෂාංගයට තමයි අපි සූදානම්ෙන් ඉන්නේ. මේක ජාතික නාලිකාවට බොහොම සුවිශේෂී අවස්ථාවක් සහ ඔහු ජාතික නාලිකාවට බොහොම සුවිශේෂී පුද්ගලෙක්. අදටත් ඔහුගේ සේවය අපිට ඉතාමත්ම ඉහළයි අමිලයි. ඉතින් අද ඔහුත් සමග තමයි අපි මේ කතා කරන්නට යන්නේ. ඔබ බොහොම හොඳින් දන්න හඳුනන ආදරය කරපු නිර්මාණ රසක අයිතිය තිබෙන්නේ ඔහු සතුවයි. 2020 සුමති සම්මාන උළෙලේ වසරේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය ලබා ගන්නා පවිත්‍රාණිගේ ප්‍රේමය කියන ටෙලි නිර්මාණය. ඉතින් මේ ඒකාංගික නිර්මාණයට අයිතිය කියන ඔහු තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඔහු ජාතික නාලිකාවේ හිටපු නිෂ්පාදකවරයෙක්, ඒ වගේම ප්‍රවීණ ටෙලි නිර්මාණ වේදිකා නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක්, ඒ අතරේ ඔහු ගණිත ගුරුවරයෙක්. ඉතින් මේ සියල්ලකම හිමිකරුවා ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂක අතුල පීරිස් මහතා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව්, අද අපිත් එක්ක අවිලා ඉන්න නිසා අපි මුලින්ම කතා කරමු ඒ සම්මානය ගැන. අපිට පේන්න තියෙනවා මේ ඉදිරිපස තියෙන සම්මානය. අපි ඒ ගැන කතා කරලා කතා බහ පටන් ගමු. ඔව්, ඇත්තටම දැන් මේ සම්මානය නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණේ ඇත්තටම ජාතික රූපවාහිනියෙන්. එතකොට ජාතික රූපවාහිනිය සාමාන්‍යයෙන් හැම වසරෙම අවුරුද්ද උත්සවය නිමිති කොටගෙන, ඊළඟට වෙසක් උත්සවය නිමිති කොටගෙන, නත්තල් උත්සවය නිමිති කොටගෙන ඒකාංගික ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න නාට්‍ය අංශයට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒ අවස්ථාව මට කීපවත් වතාවක් හම්බෙලා තියෙනවා. එතකොට ඒක අවස්ථාවක් තමයි මේ නාට්‍ය කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒකට ඇත්තටම මම මේ නාට්‍යයට පාදක කරගත්තේ මේ වකුගඩු රෝගී තරුණයෙකුගේ කතාවක්. ඒකට හේතුව වුණේ මම වසර ගණනාවක් තිස්සේ අනුරාධපුරයේ වාහල්කඩ වැඩසටහනේදී මට මේ වකුගඩු රෝගීන් එක්ක විශාල වශයෙන්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතෙන්දී මම දැඩි කම්පනයකටපත් වුණා එයාගේ ජීවිතය පිළිබඳව. ඒ අතරතුරේ තමයි මම මේ පුවත්පතක දැක්කා මේ කතාවට අදාළ යම්කිසි සිදුවීමක්. මේක සත්‍ය කතාවක් තිබුණේ ඇත්තටම විශ්වවිද්‍යාලයක තරුණයෙක් සහ ඒ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් අතර යම්කිසි ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මේකට මේ ගෙවල් වල දෙපැත්තම කැමැත්ත තිබුණා. නමුත් අවාසනාවකට මේ ශිෂ්‍යයාට වකුගඩු රෝගය හැදුණා. ඔහු අනුරාධපුර ඒ වගේ අනුරාධපුරේනේ රජරට ප්‍රදේශයේ ළමයෙක්. ඒතර එතෙන් මේ විවාහය බිඳුණා. බිඳුණාම මේ කෙසේ නමුත් අර මේ ශිෂ්‍යයාව මේ ළමයාට වකුගඩු රෝගය මේ වෙනසල වකුගඩු රෝගය පරිත්‍යාගය කළා. එතකොට ඒ සිදුවීමයි අර වකුගඩු රෝගීන් එක්ක මම කරපු ගනුදෙනුවයි මේ එකත් එක්ක තමයි ඒ කම්පණය ඔස්සේ තමයි මේක මම නිර්මාණය කළේ. එතකොට මෙතන තියෙන්නේ අවසානයේ තියෙන සතුටක්. වකුගඩු රෝගය ලැබෙන අවුරුද්ද කියලා කියන්නේ මම විග්‍රහ කරගන්නේ සතුට කියන එක. මිනිස්සුන්ගේ සතුටක් තමයි අවුරුද්ද කියලා කියන්නේ. ඊට එහා දෙයක් නැහැ. ඇත්තටම මිනිස්සු හමු වෙනවා, කතා බහ කරනවා, චාරිත්‍ර වාරිත්‍ර කරන මිනිස්සු එකතු වෙනවා. ඒ සතුට කියන එක මේ කිරිබත් කපන කන එකවත්, එසේම නැත්නම් වැඩිහිටියන්ට වඳින එකවත්, එහෙම නැත්නම් බුලත් අතක් දෙනවයි කියන එකවත් ඒව නිකන් අපි චාරිත්‍රයක් වශයෙන් කළාට ඒව යාන්ත්‍රිකව තමයි ගොඩක් අය කරන්නේ. නමුත් ඒකේ යටි අරමුණ තියෙන්න ඕනේ ඇත්තටම මිනිස්සුන්ගේ සතුට කියන එක. ඒකින්ද තමයි කියන්නේ සමහර කතාවක් තියෙනවා හැමදාම නත්තල් නැතේ කියලා. ඒ නත්තල් වලත් තියෙන ඇත්තටම සතුට කියන එක. ඒකයි. ඔව්, 2020 සුමති සම්මාන උළෙලේ හොඳම වසර ඒකාංගික නාට්‍ය විදිහට සම්මානය දිනාගන්නේ පවිත්‍රාණිගේ ප්‍රේමය කියන මෙන්න මේ ඒකාංගික ටෙලි නිර්මාණය. ඉතින් මේක ගැන කතා කරනකොට තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මේ සඳහා දායක වෙච්ච සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් අනුරාධපුරයේ සිටින පිරිස. මොකක්ද ඒ සඳහා? ඔව්, ඇත්තටම අනිත් එක තමයි මේ නාට්‍යයට මේ නම යෝජනා කරේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. ඒතකොට මම මේක පටිගත කරේ අනුරාධපුරේ සම්පූර්ණයෙන්ම. ඊළඟට මේකට අවශ්‍ය කැමරා උපකරණ සියලුම දේවල් සැපවුවේ මගේ ඒකකයකම හිටපු මගේ නාට්‍ය අංශයේම හිටපු මහංජි රංගනාත ශිල්පියා. එමයිකට ගොඩක් ගරු කරුණේ ගැන. ඒ වගේම මේකේ සහාය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය කරේ එම රංගනාතකෙම දරුවන් දෙදෙනා, කුඩා දරුවන් දෙදෙනෙක්. අසන්දි සහ පසන්දි කියලා පොඩි ළමයි දෙන්නෙක්. ඒ අය තමයි මේක සහාය අධ්‍යක්ෂණය කරේ. එතකොට ඒක ඉතාම විශිෂ්ට දෙයක් වුණ විදිහට ඊළඟ මේක අනුරාධපුරේ පටිගත කිරීමේදී මම අනුරාධපුරේ ඉන්න නාට්‍ය කණ්ඩායම් තියෙනවා අනුරාධපුරේ ප්‍රාදේශීය වශයෙන් නාට්‍ය කණ්ඩායම් තියෙනවා. ඒතර මට මම වුන් සමග යම්කිසි ගනුදෙනුවක් වුණා මම වේදිකා නාට්‍යකරුවෙක් විදියට. ඒතර මම මේක අනුරාධපුරේ පටිගත කිරීමේදී මට කල්පනා වුණා මේ අයට අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා. අනුරාධපුරේ මම දැක්කා දක්ෂ තරුණ ශිල්පීන් ඉන්නවා. මේ අවසනාවකට උන්ට මේ ලංකාවේ මේ හැමදාම ඒකාකාරී රාමුවත් තුල රඟපාන නළුලියන් කොටසක් තමයි අපි එකතු කරගෙන ඉන්නේ හැමතිස්සෙම අරයා ගමු මෙයා ගමු කිය කියලා. නමුත් ඒවා ප්‍රාදේශීය වශයෙන් ඇත්තටම විශාල දක්ෂකම් තියෙන තරුණයෝ ඉන්නවා. උන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. උන්ට අවස්ථාව ඉතින් එතකොට මම මේක විශේෂයෙන් මට අවස්ථාව ලැබෙන එක හේතුවක් උනේ මම ওই ගොඩක් නාට්‍ය විනිශ්චය මණ්ඩලවල කටයුතු කරනවා. එතකොට මට ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය වශයෙන් හිටපු මේ ශිල්පීන් මම ගොඩක් මගේ නිර්මාණවලට සහභාගී කරවගෙන තියෙන මීට පෙරත්. අන්න එතකොට මට මෙතෙන්දී අවශ්‍ය මේ මේක අනුරාධපුරේ කරන්න ඕන නිසා මේ වග්වඩ් රෝගේ සම්බන්ධ කතාවකුත් නිසා මට හිතුණා මේ අනුරාධපුරේම මේ සඳහා කට්ටිය තෝරගන්න ඕනේ කියලා. ඒක නිසා මම අනුරාධපුරේ ඉන්න ඒ ශිල්පීන් ඔක්කොම මුළු නාට්‍යයටම සහභාගී කරගත්තේ අනුරාධපුරේ අයම තමයි. හොඳ නිර්මාණකරුවෙක්ගේ තියෙන විශේෂ ගුණාංගය තමයි හොඳ නිර්මාණයක් කිරීමම පමණක් නෙවෙයි ප්‍රතිභාව තියෙන රංගන ශිල්පිනියන් හඳුනා ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ නිසාමද ඔහු වසර ගණනාවක් පුරාවට දෙස් විදෙස් සම්මානයට ඇගීමට පාත්‍ර වූ කෙනෙක්. අතුල පේරිස් මහත්මයා ගැන කතා කරන නම් බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා මේ ලැබෙන වෙලාවේ අපි බොහොම කෙටියෙන් කතා කරමු මේ දේවල් ගැන. දැන් ඔබ මේ ශාස්ත්‍රයට එන්නේ ගණිත ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භන්නේ ගණිත ගුරුවරයෙක් විදිහට. කොහොමද ඒ ආගමනේ ඔබ අධ්‍යක්ෂකවරයෙක් දක්වා එන්නේ වේදිකා නාට්‍ය රචනා කිරීම මේ සියලු දේ අතරින් ඔය ඇත්තටම මම දැන් මම පාසලේදී උසස් පෙළ දක්වත් ඉගෙන ගත්ත ගණිතයම තමයි. නමුත් මම ඊට පස්සේ කලා විෂයන් වලට යමු වුණා. මම ඒක මේ ඇත්තටම මේ මේවා මේ සමහරු කියන්න පුළුවන් ද කියන මගේ තාත්තා කලාවට කිසිම සම්බන්ධ කෙනෙක් නෙවෙයි. මගේ අම්මා කලාවට කිසිම සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මම කලා ශාස්ත්‍රයට ආවේ මගේ අම්මා හින්දවක්වත් මගේ තාත්තා හින්දවක්වත් මගේ පරපුරේ ඉන්න හින්දවත් නෙවෙයි. මම එතකොට ස්වාධීනම ආපු පුද්ගලෙක්. මේක ගොඩක් වෙලාට මේ සතසත අභ්‍යාසය කියලා එකක් තියෙනෝනේ. ඒ අභ්‍යාසය එකක් අත්දැකීම්. මගේ අධ්‍යාපනය අනිත් එක මම ඇසුරු කරපු පුද්ගලයින්. දැන් උදාහරණයක් විදියට මට කුඩා කාලේදී ඇසුරු කරන්න හම් වුණා අපේ හිට කොටුවේ පන්සලේ ගාල්ලේ ගොඩකන්දේ ජයබෝධි කියලා හාමුදුරු නමක්. ඒ හාමුදුරුව හරිම දක්ෂයි කවි ලියන්න, ගීත ලියන්න. එතකොට හාමුදුරුව නාට්‍යයක් නිෂ්පාදනය කරා. සඳකිඳුරු කියලා. එතකොට මේ නාට්‍යයේ රඟපෑව මම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ චරිතය. එතකොට මේ නාට්‍ය සමස්ත ලංකා දහම් පාසල් නාට්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය හම්බුණා. එදා තමයි මම මුලින්ම රංගනය කියන එක. එතකොට රංගනය කියන එක අපි ඉච්චර ලොකු අවබෝධයක් තියුන්නේ නැහැ. නමුත් මේ හාමුදුරන්ගේ මඟ පෙන්වීම යට තමයි අපි ඉගෙන ගත්තේ ඒක. ඊට පස්සේ ඒකත් එක්ක මට මේකට ආසාව ඇති වුණා. එතකොට ඒ හාමුදුරන්ගේ ඇසුර දිගින් දිගට අපිට සිද්ධ වුණා මේ කලාව සම්බන්ධයෙන්. ඊළඟ එක තමයි ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහ කියන්නේ මගේ අක්කා බඳපු එක්කෙනා. එතකොට ඔහු හිටියේ අපේ ගෙදර. එතකොට ඔහුගේ කලා ඇසුර මට ගොඩක් බලපෑවා. ඔහු කවි ලියනවා. ඔහුත් සමග තමයි මම චිත්‍රපටි බලන්න යන්නේ. ගොඩක් කලා කුඩා කාලේදී මම කුඩායි. එතකොට ඔහු චිත්‍රපටි බලන්න ගියාම මට ඒකේ තියෙන දේවල් කියනවා. මට මතකයි තුම්මං හන්දිය චිත්‍රපටිය බලනකොට ඒකේ යම් දේවල් මට කිව්වා. නමුත් මම ගණිතය ඉගෙන ගන්නේ. ඒ අතරතුරේදී මේ කලාව සම්බන්ධ වුණා. ඒ අතර ඒතර දහම් පාසල් නාට්‍ය තරඟෙදී නාට්‍ය තරගයක් තිබුණා. එතකොට ඒකෙදී මම ලිව්වා තණ්හායි ජාතික්ෂෝ මම්ම ලිව නාට්‍යයක්. එතකොට ඉස්කෝලේ 10 පන්තියේදී. ඒකේ මම හොඳම නළුවා වුණා. හොඳම රචනය මට හම්බුණා. හොඳම අධ්‍යක්ෂණය හම්බුණා. ඒක තමයි මට අවිත උත්තේජනය. ඊට පස්සේ මම පාසලේදී නිවාසාන්තර නාට්‍ය තරඟට අම්බලම්පාලුව කියලා නාට්‍යයක් කරා. ඒකේ මට හොඳම සහාය නළුවා හම්බුණා. ඒක තමයි උත්තේජනය. එපාරම පාසලෙන් ඒ ඉගෙන ගන්න කාලෙම ජාතික තරුණ සේවක සභාවේ නාට්‍ය තරඟට ඉදිරිපත් කර මොයි මේවැනි බිලින්දෝ කියලා නාට්‍යයක්. ඒක තමයි රාජ්‍ය සම්මානයක් විදිහට මට මුස්සලම් හම්බුනේ. අන්න එදා ඉඳලා මේ ගණිත විෂය ගණිත ගුරුවරයයි කියන්නේ ගණිතයයි කලාවයි කියන එක දෙපැත්තක තියෙන දෙයක්. දැන් ශ්‍රියන්තමෙන් ඩිස්කත්වත් ගණිත ගුරුවරයෙක්. නමුත් ඔහු කලාව කියන දේ උට තිනවා. මේක මේ දෙක එකට කලාවයි ගණිතයයි තියෙනවන හරි ප්‍රබලයි. මොකද ඒක හරි ග්‍රීසියේ එක සම්මතයක් තිබුණා. දේශපාලඥයෝ අනිවාර්යයෙන්ම ගණිතයයි කලාවයි දෙකම ඉගෙන ගන්න ඕනේ කියලා. ඒකට හේතුව මොකද්ද? කලාව තුලට ගණිතය ගේන්න පුළුවන් නම් යම්කිසි පුද්ගලයෙකුට ඒ තුල විශාල තර්කානුකූල භාවයක් ගොඩනගන්න පුළුවන්. කලාව තුල තියෙන තර්කානුකූල භාවය. ඒ තර්කානුකූල භාවය තුල තමයි මිනිස්සුන්ට විශ්වසනීයත්වය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ ගණිතය තියෙන ගණිත දැනුමත් එක්ක මේක යොදා ගන්න පුළුවන් වීම හරි ප්‍රබල වෙනවා. මම මගේ විශ්වාසයක්. ඒක මගේ පෞද්ගලික විශ්වාසයක්. මම ඒක අත්දැකීමෙන් දන්න හින්දා. ඒක නිසා මම කරන දේවල් වල හැමතිස්සෙම නිර්මාණ තුල ඒ තර්කානුකූල භාවය මම ගොඩනගන්න උත්සාහ ගන්නවා විශ්වසනීයත්වය ගොඩනගන්න අවශ්‍ය නිසා. ඒක නිසා මට මේ ගණිතයයි කලාවයි කියන එක එහෙම ඉරක් ගහලා වෙන් කරන්න බෑ දැන් මට. ඒ දෙක එකට ඇවිල්ලා අනිත් එක තමයි මම ලියපු මගේ මේ TC එක කියන්නේ නිබන්ධනයක මම ලිව්වා ආස්වාදයේ සඳහා ගණිතය කියලා. ඒකට මම හේතුව ලිව්වේ මම හරිම ආසයි ගණිතයේ තියෙන ජ්‍යාමිතිය කියලා කොටස ජියෝමෙට්‍රි කියන එක. ඒක හරිම තර්කානුකූලයි. ඒකේ තියෙනවා යම්සි දෙයක් ඔප්පු කරලා පෙන්වන්න කියලා. ඒ යම් දෙයක් ඔප්පු කරන්න ගියාම මම නිදි මරාගෙන සමහරලාට මේව ඔප්පු කරන්න මහන්සි අරන් අත්හැරලා දානවා. ආයි පාන්දර 2-3ට නැගිටලා ගණිතේ ඒක ඔප්පු කරනවා. ඒක ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඒ ඔප්පු කරාට පස්සේ ඇති වෙන පුදුම තෘප්තියක්, සතුටක්. නිර්මාණයක් කරාම මහන්සි වෙලා කරලා බැනුම් අහලා කියන චෝදනා ලැබලා නිර්මාණය කරලා අවසානයේදී වේදිකා නාට්‍යයක මංගල දර්ශනයේ දවසේදී අන්න අර තෘප්තිය එන සතුට. ඒක තමයි කලාවේ තියෙන විශේෂත්වය. ඔය හැම කාරණාවක්ම අතරේ ජාතික නාලිකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එහිදී ප්‍රේක්ෂකයන්ට අරගෙන ගිය වැඩසටහන් මොන වගේද? අපි මේ දේවල් ගැනත් කතා කරමු. ඔව් එතන ජාතික රූපවාහිනියට එන්නේ පත්තරේ තියෙන දැන්වීමක් දැකලා දැන්වීමකින් තුන අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදකවරු බඳවා ගන්නවා කියලා ඒ විභාගෙට මම පෙනී සිටියා. ඒ විභාගෙන් පස්සේ සම්මුඛ පරීක්ෂා විභාගෙ තිබුවේ 94 මට මතක හැටියට. ඊට පස්සේ අවුරුද්දකට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් ඇඳෙව්වා විභාගෙ සමත් කියලා. සම්මුඛ පරීක්ෂණයෙන් අවුරුද්දකට පස්සේ තමයි අපිව ගත්තේ එතකොට අධ්‍යාපන අංශයට. ඒ පාර මම අධ්‍යාපන අංශයට ආවට පස්සේ අධ්‍යාපන අංශය තුලත් මම ඒ ගණිත වැඩසටහන් මම ගොඩක් මුල්වරට මම නාට්‍යමය ස්වරූපයෙන් වැඩසටහන් කරා. ඒක සමාජලාට ජපාන් ප්‍රයිස් එකේ සම්මාන උළෙල නියෝජනයත් කරා. සම්පූර්ණයෙන්ම නාට්‍යමය. දැන් විශේෂයෙන් දැන් පත කියන මාතෘකාව ජ්‍යාමිතියේ තියෙන මම පත කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම නාට්‍යමය ස්වරූපයෙන් තමයි නිර්මාණය කළේ. ජාතික රූපවාහිනිය තුල ළඟට විවර්ධනය කියන එන්ලාජ්මන්ට් කියන වැඩසටහන ඒකත් නාට්‍ය ඒකාංගික නාට්‍ය විදියට. එතකොට ඒ ආකාරයට ඇවිල්ලා නාට්‍යංශෙදි මම ඉස්සෙල්ලා මේ අධ්‍යාපන අංශිත කර පැටිලාගේ කතාව කියලා ඒකත් මේ අධ්‍යාපනික වැඩසටහනක්. ඒක තමයි මට මුලින්ම ජාත්‍යන්තර වශයෙන් ඇගීමට ලක් වෙච්ච රූපවාහිනියට ආවට පස්සේ මේ නිර්මාණය. මම රූපවාහිනියට එන්න කලින් 1987 දී ඒකාංගී ටෙලි නාට්‍ය නිර්මාණය කරලා රූපවාහිනියක විකාශය වෙලක් තියෙනවා අරුණ උදා කියලා. ඒකට සම්මානයක් හම්බෙච්ච එකක්. ඊට පස්සේ රූපවාහිනියට ආවට පස්සේ කරපු ඒකාංගී ටෙලි නාට්‍ය තමයි පැටිලාගේ කතාව. ඒකේ කැමරා ශිල්පී හිට වජිර පෙරේර මහත්මයා තමයි කතා කරේ. නන්දසේන රාජපක්ෂලයි ලයිටින් පැත්තේ හිටියේ. ජයන්ත සිල්වා ඒ සොහුරන් තමයි මේ පටිගත කිරීම පැත්තේ හිටියේ. ජයලත් මනෝරත්න, දායදේව ඉන්ද්‍රසිංහ, ජයනි ඔය තමයි රඟපෑවේ. ඒක සම්පූර්ණයෙන්ම කළුසුදු ටෙලි නාට්‍යයක්. මේ ඒකාංගී ටෙලි නාට්‍යයක්. අවසාන ජවනිකාව විතරයි වර්ණවත් වෙන්නේ. ඒතර ඒක UNESCO කැස්බා රයිට් මේ ෆෙස්ටිවල් එකේ මට මේකට සම්මානයක් හිමි වුණා. ඒ වගේම ඒක UNESCO ආයතනයෙන් මිලදී ගත්තා. ලතින් ඇමරිකානු රටවල් සහ ඇෆ්ගනිස්තාන ඒ වගේ ළමයින්ට ඒ නාට්‍ය පෙන්වන්න සුදුසුයි කියලා රූපවාහිනී සංස්ථාවෙන් ඒක ඒ කාලේ මට මතක හැටියට ඩොලර් 300කට මිලදී ගත්තා. ඒ වගේ තමයි මතක් කරන්න ඕන මම දැනට අපේ අතරින් වෙන් වෙලා ඉන්න. හොඳයි. එහෙනම් වෙලාව බලලා අපි නැවතත් කතාව ආරම්භ කරමු. ෆාදර් පෝරුතට කියන එර්නස් පෝරුතට පියතුමා ඇත්තටම මේ නාට්‍ය දැකලා මේ නාට්‍ය තුනේ පාසල් නොයන ළමයින් පාසල් වලට ගෙන්න ගන්න පෙළඹවීමක් තමයි මේ නාට්‍ය තුල කතා වුනේ. එතකොට එතුමා මේ නාට්‍ය රූපවාහිනිය මිලදී ගත්තා. අරගෙන විශේෂයෙන් ලංකාවේ මොරටුව වගේ ප්‍රදේශවල වැල්ල ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සුන්ට මන්නාරම ප්‍රදේශයේ ඒ වගේ කුඩා ළමයින්ට මේක මොටිවේෂන් එකක් විදියට ළමයි ඉස්කෝලේ යන්න පෙන්වන්න අවශ්‍යයි කියලා එයා ලොකු තිරයක් දාලා පල්ලිය තුල මේ නාට්‍ය පෙන්වන්න මිලදී ගත්තා. මම ඒක ඉතාම අගය කරනවා. ඒ පාද පොරොත් මට පස්සේ පාද පොරොතට මට හම්බෙලා ගොඩක් කතා කරලා තිනවා. ඒතර ඒ නාට්‍යය. එතකොට ওই විදියට ඒකාංගික නාට්‍ය මම කරේ. මම රූපවාහිනිය අවුරුදු 25කට ආසන්න කාලයක් හිටියා. මම හිතන්නේ ඒකාංගික නාට්‍ය මට 9යි කරන්න හම්බුනේ. 9ම 9න් එකක් කැරෙන්න, හිනහෙන පඹ ඇරෙන්න, අනිත් 8ම සම්මානයට එක සම්මාන හම්බෙලා තියෙන දේශීය හා විදේශීය වශයෙන්. එහෙම නැත්නම් අවම වශයෙන් නිර්දේශ වේලාවක්වත් තියෙනවා. ඒ නිර්මාණ 9. 9 වෙනි එක සම්මාන රුල් එකට ඉදිරිපත් කරන්න බැරි වුණා. වසර 5ක් මම රැකියාව නැතුව එළියේ හිටපු ඉඳන් මම රැකියාව කරන්න කලින් තමයි ඒක නිර්මාණය කරේ. ඒකින්ද කවුරුවත් මේක සම්මාන රුල්ට දැම්මේ නැහැ මම නැති ඉඳන්. ඒක විතරක් ඉතුරු වුණා. එතන 9න් 8කටම සම්මාන හම්බෙලා තියෙනවා. 8කට අගෙයිම ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජාතික රූපවාහිනිය අවුරුදු 25 තුල මම එකම එක ප්‍රාසංගික ටෙලි නාට්‍යයක් විතරයි කරලා තියෙන්නේ. සුදු කපුරු පෙති ඒක තහනම් කරා. ඒකත් සම්මාන උත්සව දෙකකදී නොමිනේෂන් නිර්දේශ 14ක් හම්බෙලා සම්මාන 9ක් හම්බුණා. ඒක තමයි පළවෙනි සහ අවසාන එක ජාතික රූපවාහිනියේ. ඊට අමතරව ඉතින් මම ওই කරා මම තවත් හොඳම වැඩසටහනක් මම හිතන කාලීන වැඩසටහනක් කරා ආවරයි දෑවරයි කියලා. ඒකත් මහා සමාජයේ කතා බහට ලක් වෙච්ච එකක්. ඒ කියන්නේ ලංකාවේ තියෙන සම්පත්, දැන් වර්තමානයේ කතා කරන වන සම්පත් සියලුම දේවල් මේ විකිණීම සම්බන්ධව කරපු එකක්. ඒක පාර්ලිමේන්තුවේත් කතා වුණා. පාර්ලිමේන්තු වාර්තාවෙත් අදටත් තියෙනවා. මගේ නම හිතන් සඳහන් වෙනවා. මේක එහෙම කාලීන වැඩසටහන. ඒක අපි මෙතන කතා කිරීම අයිත සුසු නැහැ. ඒක ඒ වගේ දේකුත් කරා. ඊළඟට මම කරේ වාහල් කඩ වැඩසටහන. ඒක තමයි මම ඉතාමත් ගොඩක් වසර ගණනාවක් අසර 10ක් විතර කරා. ඒකේ වැඩසටහන් 350ක් නිෂ්පාදනය වැව සම්බන්ධව ඊළඟට වකුගඩු රෝගයේ සම ලංකාවේ වැව කියන එක මම හිතන්නේ හඳුන්වා දීම මේ වැවක් කියන්නේ ඇත්තට මොකද්ද කියන යථාර්ථය හඳුන්වලා දුන්නේ වාහල් කඩෙන් කියලා මම හිතනවා. ඇත්තටම ලංකාව පුරාම තියෙන සියලුම වැව වලට මම ගිහිල්ලා තියෙනවා. උතුරු නැගෙනහිර නැගේ පස්සේ නැගෙන ඒවටත් ගියා මේ යුද්ධෙන් පස්සේ. අනිත් හැම එකටම මම ගිහිල්ලා පටිගත කරලා තියෙනවා. ඊළඟ එක තමයි වාහල් කඩ වැඩසටහන. මේ වාහල් කඩ වැඩසටහන අවසාන කාලයේ තමයි ගම්මාන 46කට වතුර පෝට ෆිල්ටර්ස් ලබා දුන්නා. ඒක දායකත්වයෙන් අපි නෙවෙයි මේ මිනිස්සු බල්ල ඉවරලා ඒක ලබා දුන්නා. ඒ හැම තැනම ජාතික රූපවාහිනිය නම සනිටුහන් වෙලා තියෙනවා වාහල්කඩ වැඩසටහන හරහා. ඊළඟට ඔක්කොම වාර්තා වැඩසටහන් 500කට විතර ආසන ප්‍රමාණයක් කරලා ඇති. මම හිතන විදිහට සංග්‍රාමයේ වැඩසටහන්, කාලීන වැඩසටහන්, ළමා වැඩසටහන්, අධ්‍යාපනද ඒ සියලුම ශාස්ත්‍රවල වැඩසටහන් මම රූපවාහිනිය ඉදි කර ඇත්තටම ඒක ඒක ජාතික රූපවාහිනිය ඒ වගේ වැඩසටහන් කරී වෙන නාලිකාවල මම හිතන්නේ එවැනි විශාල පරාසයක වැඩසටහන් කරනවා කියන එක ජාතික රූපවාහිනිය මුලින්දම ඒක තමයි මේක ජාතික රූපවාහිනිය කියලා කියන්නේ. හැම පරාසයකම මේක විකාශ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා. ඒක නිසා මේක ඇත්තටම මේක යම්කිසි කෙනෙක් කාලාන්තරයක් ඉන්නවයි කියලා කියන්නේ විශාල අත්දැකීම් ලබා ගන්න පුළුවන් තෝතැන්නක් මේක. නමුත් ඒක හරියට පාවිච්චි කරන්න ඕන. ඒක හරියට පාවිච්චි කරනවා නම් මේ කියන ශිල්පීන් මේ තියෙන හැමෝම කාර්මික ශිල්පීන්, කැමරා ශිල්පීන් මේ හැමෝම යම්කිසි ඥානයක් එක්ක වර්ධනය වෙච්ච කට්ටිය. ඒ අය ලොකේෂන් එකට ගියාම ඒ කට්ටිය හරියට රූපරාමුව ගන්නකොට නිෂ්පාදකවරයාගෙන් යම්කිසි අතපසු වීමක් වුණත් ඔවුන් ඒක මතක් කරන මේක මෙතෙන්දී විශේෂයෙන් අපි තුන් ටෙලි නාට්‍යයක් රූපගත කරන අවස්ථාවකදී අපි කියනවා කැමරා අයි ඇන්ගල් එක කියලා කියනවා. අපි මොකක් හරි ඇන්ගල් එකක් මොකක් හරි නිෂ්පාදකවරයා හරි නිර්මාණකරුවෙක් වුවත් මේක මෙහෙම ගත්තා. ඒතකොට එයා මතකයක් තියෙන ගොඩක් කැමරා ශිල්පීන් නැත් ආලෝකන ශිල්පීන් කියනවා ඉස්සෙල්ලා රූපරාමුව ඔබ නෙමෙයි තුනේ ඔබ මෙස් පැත්තකින් ඔක මෙතනින් කැපුවොත් ඔයාට ජම්ප් එකක් එන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලෝ ඒ උපදේශ දෙනවා. එහෙම උපදේශ දීමේ පුළුවන් ශක්තියක් තියෙන සංස්කරණ ශිල්පීන් හැමෝම මේක තුල ඉන්නවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් තමයි ඇත්තම අවශ්‍ය. මිනිහෙකුට ශිල්පියා විතරක් මදි. ඔවුන්ගේ අනිත් යටිතල පහසුකම් සපයන්න. ඒතකොට තමයි තෘප්තිමත් වෙන්නේ නිර්මාණය. ඔව්. ඒත් එක්කම අපිට මේ වෙලාවේදී බලන්න පුළුවන්කම තියෙනවා 2020 හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලබා ගන්න ආයේ අවස්ථාව. මෙම ආදී අවසන් සම්මාන ප්‍රදානයට එහිදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය වෙනුවෙනුයි සම්මාන ප්‍රදානය කෙරෙන්නේ. ඒ සඳහා වන නිර්දේශිත නාම. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ පවිත්‍රාණිගේ ප්‍රේමය. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ හෘද සාක්ෂිය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සන්තුෂ ලියනගේ අධ්‍යක්ෂණය කළ අපරාරම්භ ඒ අතරින් හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ පවිත්‍රාණිගේ ප්‍රේමය සම්මාන ප්‍රදානයේ සඳහා වේදිකාවට පැමිණ ඔබ සැමට ගෞරවනීය ස්තුතිය. හොඳයි. ඒ උත්කර්ෂවත් මොහොතේ තමයි අපි ඒ නරඹුවේ. ඉතින් මේ වෙලාවේදී අතුල පීරිස් මහතා සමගින් තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ඔබේ කතාවෙන්ම එළියට ආව දෙයක් තමයි මතුණු කාරණාවක් තමයි මම වසර 25කට ආසන්න කාලයක් ජාතික නාලිකාවේ හිටියා. ඒ කියන්නේ අද ඔබ විශ්‍රාම සුවයෙන් පසු වෙන කෙනෙක්. ඇත්තටම ඔබේ විශ්‍රාම ජීවිතය කොයි වගේද? මම විශ්‍රාම සුවයෙන් පවතිනවයි කියන එක කැමති නැහැ. විශ්‍රාම සුවයෙන් නෑ මම විශ්‍රාම සුවයෙන් නෙමෙයි ඉන්නේ. නිර්මාණකරුවෙක් කවදාවත් විශ්‍රාම යන්නේ නෑ. පළවෙනි දේ ඒකයි. නිර්මාණකරුවෝ විශ්‍රාම යන්නේ නෑ. නිර්මාණකරුවා විශ්‍රාම යන්නේ මේ ගිය දවසට. එදාට තමයි මේ ඔහු විශ්‍රාමයේ කියලා කියන්නේ. එතක නිර්මාණකර සේවකයෝ විශ්‍රාම යන්න පුළුවන්. නිලධාරීන් විශ්‍රාම යන්න පුළුවන්. දැන් මම උදාහරණ තුනක් කියන්න වැඩි ඕනේ. දැන් සුගත පාලද සිල්වා මහත්මයා විශ්‍රාම ගියා. හැබැයි දිගටම නාට්‍ය කරා. ඉන්ටර්ඩික් කරා. නාට්‍ය කරා. ප්‍රේමකීර්තිදාලිස් මහත්මයා කීපවරක් ඉන්ටර්ඩික් කරා ගුවන්විදුලි සංස්ථාවේ. සින්දු ලිව්වා. ගුණදාස කපුගේ මහත්මයා ඉන්ටර්ඩික් කරා. සින්දු ලිව්වා. තාරාව ඉගිලති නාට්‍ය සංගීතත් අධ්‍යක්ෂණය කළා. ඒතකොට විශ්‍රාමත් නිර්මාණකරුවෙක් විශ්‍රාම යවන්නත් බෑ. අනිවාර්ය නිවාඩු යවන්නත් බෑ. වැඩතහනම් කරන්නත් බෑ. නිර්මාණකරුවයි කියලා කියන්නේ නිර්මාණකරුවා. ඔව්. මේවායට මේ ආයතනය කියලා කියන්නේ තාවකාලික වෙන අම්බලම් විතරයි ඒවා නිර්මාණකරුවන්ගේ. ඔය අම්බලේ කාලයක් ගත කර ඊට පස්සේ ඒක කන්ටිනියු හැමදාම නිර්මාණ ඉන්නවා. දැන් මම නිර්මාණ විශ්‍රාම ගියානම් දැන් මම මේ පහුගිය අවුරුදු වල දැන් මේ වෙනතුරුත් මම ටෙලි සිනමා නිර්මාණ හතරක් කරනවා. ඊළඟට දැන් මම එක්කම අපි මතක් කිරීමක් කරමු අවසාන වශයෙන් දැන් ඔබ ඇත්තටම විශ්‍රාම ගියේ නැත්නම් නිර්මාණකරුවෙකු විදිහට ඔබේ ඉදිරි කටයුතු ගැනත් අපි බොහොමත්ම කැටි. ඔව් දැන් ඉතින් මම දැන් ලබන මාසේ මැයි මාසේ දීර්ඝ ටෙලි නාට්‍යයක් විහාරා නම ඒක නිෂ්පාදනය කරන ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරියක් වෙන අජානි පෙරේරා. එතකොට ඒක රචනා කරලා තින්නේ හිටපු සහකාර කතිකාචාර්ණියක් සහ මාධ්‍යවේදිනියක් වෙන පවිත්‍රා රූපසිංහ. ඒක තමයි එයා තමයි ඒක රචනා කරලා තින්නේ. එතකොට මම අධ්‍යක්ෂණය කරනවා. එතකොට විශ්‍රාම නැහැනේ මමනේ වැඩනේ. එතකොට ආයතනයක් බැඳීම කියන එක විතරයි නැත්තේ. නමුත් මම නිර්මාණකරුවා අමරදේව මහත්මයා ගත්තත් අවුරුදු 80 ගානේ ගීතයක් ගායනා කරා උමාරියා සමග. එතකොට එන විශ්‍රාම යන්නේ නැහැ කවුරුත් නේ. එහෙමනම් ඉතින් මේ විදිහට හැමදාමත්ම විශිෂ්ට අධ්‍යක්ෂණයක යෙදෙන්නට නිර්මාණකරුවෙක් විදිහට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ජාතික නාලිකාව වෙනුවෙන් ඔබට මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනා එකතු කරන අද අපිත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අතුල පීරිස් අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකතුමාට මේ මොහොතේදී සමුදෙන ආයිබානවත.